වර්ණිස් කිචන් YouTube channel එක දත් ඔයගොල්ලෝ හැමදාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද යන්නේ ගෘහණියන් හැමෝටම ගොඩක් වැදගත් වෙන කාරණයක් ගැන කතා කරන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඕගනයිසින් කියන එක අපේ ජීවිතයට කොච්චර වැදගත්ද කියලා. සමහර අපි කාර්යාලයක වැඩ කරත්, ගේදර වැඩ කටයුතු කරත්, කුස්සියේ වැඩ කටයුතු කරත්, ඒ හැමදේම හරියට අපි සංවිධානය කරලා ඒ තැන් ඒ විදිහට සංවිධානය කරලා කරොත් අපේ කාලය, මුදල්, ඒ වගේම අපිට කරන වැඩේ හරියට පහසුවෙන් කරගන්න මේ හැම දෙයකටම ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒ නිසා මට හිතෙනවා, මොකද මම කුකින් සම්බන්ධ channel එකක් නිසා කුස්සියේ ඕගනයිසින් ගැන පොඩ්ඩක් ඔයගලන්ට කතා කරන්න ඕනේ කියලා පියවරෙන් පියවරට. ඉතින් එතනදි මම මුලින්ම තෝරගත්තේ මගේ ෆ්‍රිජ් එක. ඉතින් මම අද කතා කරන්න ලෑස්ති වෙන්නේ ගෙදරක කුස්සියක ෆ්‍රිජ් එක කොහොමද හොඳට ඕගනයිස් කරලා තියාගන්නේ කියන එක. ඉතින් ඇත්තටම අපි ගෙදරක ෆ්‍රිජ් එක හරියට ඕගනයිස් කරලා ඒකේ බඩු හරියට තියාගත්තොත් සහ ඇසුරුම් කරන එක හරියට ඇසුරුම් කරලා තියාගත්තොත් අපේ සල්ලි සහ කාලය ගොඩක් ඉතිරි කරගන්න පුළුවන්. මොකද සමහරක් වෙලාවට ෆ්‍රිජ් එකට බඩු ගෙනත් දාද්දී ඇත්තට මම සමහරක් බිසි වෙලාවට කරනවා, ගිනාපු මල්ල පිටින්ම මලු මලු පිටින් ෆ්‍රිජ් එකට දානවා. ඉතින් ඇත්තටම සමහරක් වෙලාවට සමහරක් එළවලු පළතුරු වර්ග පාවිච්චි කරන්නෙම නැතුව නරක් වෙලා සමහරක් කිරි සහ සමහරක් ප්‍රොඩක්ට් පාවිච්චි කරන්නේ නැතුව එක්ස්පයර් වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා මම තේරුම් ගත්ත දෙයක් තමයි ඕගනයිසින් කියන එක ෆ්‍රිජ් එකට අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි කියන එක. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න මං කොහොමද මගේ ෆ්‍රිජ් එක ඕගනයිස් කරලා මගේ බඩු ලස්සට අහුරගෙන තියාගන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි මේ වීඩියෝ එක යන්න කලින් පුංචි මතක් කිරීම හැමදාමයි කරනවා. ඔයා අද නම් මුල් වලට මගේ වීඩියෝ එක බලන්නේ සහ ඔයා තවම මාව සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැත්නම් විතර මේ වීඩියෝ එකට පල්ලෙහායින් තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ප්‍රෙස් කරන්න. ඒ වගේම ඒක ළඟින් දෙන පුංචි බෙල් අයිකන් එක ඒක ක්ලික් කරන්න. මං සාමාන්‍යයෙන් ෂොපින් යන කලින් දවසේ රෑට ෆ්‍රිජ් එකේ තියෙන අනවශ්‍ය දේවල්, නරක් වෙච්ච දේවල්, ඒ වගේම තවත් කාර්යයක් තියාගන්න බැරි දේවල් ඒ ඔක්කොම මේ විදිහට ඉවත් කරගන්නවා. ඉතින් අද නම් මම ෆ්‍රිජ් එක ක්ලීන් කරන්නේ දවල් දවසේ ෂොපින් ගිහින් ආපු දවසේම. මොකද මම ඒක වීඩියෝ කරන්න හිතපු නිසා මම ඒක ටිකක් කල් දැම්ම කරන එක. එවකෙන් ෆ්‍රිජ් එකේ තවත් ඉස්සරහට පාවිච්චි කරන්න පුළුවන් දේවල් ඉතිරිලා තියෙනවා නම් ඒවා මම ෆ්‍රිජ් එක ක්ලීන් කරනකම් මේ වගේ එළියෙන් අරන් තියාගන්නවා. ෆ්‍රිජ් එකේ දැන් ඉතිරිලා තියෙන බඩු ඉවත් කරලා හොඳට මතක තියාගන්න ෆ්‍රෝසන් අයිටම් මේ වගේ බට වගේ ඉක්මනින් දියවෙන දේවල් තියෙනවා නම් ඒවා කූලර් බොක්ස් එකක අරන් තියාගන්න දිය නොවෙන. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටස මුලින් ක්ලීන් කරලා ඊට පස්සේ ෆ්‍රෝසන් අයිටම්ස් ටික සාමාන්‍ය කොටසින් තියලා ඊළඟට ෆ්‍රීසර් එක ක්ලීන් කරන්න. ෆ්‍රිජ් එක ක්ලීන් කරන්න මම මල්ටිපර්පස් ක්ලීන් එකක් පාවිච්චි කරනවා. ඒ වගේම කිචන් වෙට් වයිප්ස් පාවිච්චි කරනවා. ඊට අමතරව මයික්‍රෝෆයිබර් කිචන් ටවලයක් පාවිච්චි කරනවා. මම මුලින්ම මයික්‍රෝෆයිබර් ටවල් එකෙන් කිචන් එකේ දැන්ට වැටලා තියෙන පුංචි පුංචි දවලු කෑලි, ඒ වගේම පැල්ලම්, ඒ හැමදේම හොඳින් පිහලා අයින් කරනවා. ෆ්‍රිජ් එකේ මේ වගේ බිත්ති, ඒ වගේම ඩ්‍රෝවර්ස් මේ හැමදේම හොඳින් පිහලා අයින් කරනවා. සාමාන්‍යයෙන් මාසික සැරයක් මේ ඔක්කොම එළියට අරගෙන හොඳින් සෝදනවා. ඊළඟට ඕල් පර්පස් ක්ලීනර් මේ විදිහට ෆ්‍රිජ් එකේ හැමතැනම ස්ප්‍රේ කරනවා. ඊළඟට රෙදි කැල්ල මේ විදිහට හොඳින් පිහදලා අයින් කරනවා. ඉතින් ඔයාලට මේ වගේ ක්ලීනින් ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න අකමැති නම් ඔයාලට බේකින් පවුඩර් තේ හැන්දක් වතුර මිලිලීටර් 500කට වගේ දිය කරලා මේ වගේ ක්ලීන් කරන්න පුළුවන්. ඊළඟට මම කිචන් එකේ පිටිපැත්තත් මේ වගේ වෙට් වයිප්ස් වලින් ක්ලීන් කරලා ඒකෙ තියෙන පැල්ලම් අයින් කරගන්නවා. ඒ වගේම කිචන් එකේ බඩු ස්ටෝ කරන ස්ටෝරේජ් බොක්සස්, ඒ වගේම ට්‍රේස් කලින් දවසේ මේ විදිහට හොඳින් සෝදලා වේලලා තියාගන්නවා. මම ගොඩක් වෙලාවට එළවලු පළතුරු අවුරන්නේ මේ වගේ ප්ලාස්ටික් බොක්සස් තමයි පාවිච්චි කරන්නේ. මොකද වීදුරු බොක්සස් පාවිච්චි කරොත් අපිට හරි අමාරුයි ඒක හැන්ඩල් කරන්න. සමහරක් වෙලාවට අතින් ලිස්සනවා, බර වැඩි. ඒ නිසා මම ප්ලාස්ටික් ඒව තමයි පාවිච්චි කරන්නේ. ඒවා මේ වගේ ෆ්‍රීසර් සේෆ් වෙන්න ඕනේ. ඉතින් ඔයාට මේ වගේ බොක්සස් වෙනුවට ගෙදරට ගේන ඉවර අයිස්ක්‍රීම් බොක්ස් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. එළවලු පළතුරු ගබඩා කරන්න ඒවා ලේබල් කරලා, ඒ වගේ මේ වගේ ගෙදරට ගේන විවිධ බඩු වල තියෙන ඒ පැකේජ් වල මේ වගේ කැලි තිනන නම් ඒවත් බොටල් එහෙම ලස්සන්ට තියන්න පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මම ෂොපින් ගිහලා ගේන එළවලු පළතුරු වර්ග මේ වගේ හොඳින් ක්ලීන් කරලා මේවා තියෙන කෙමිකල්ස් ඉවත් කරලා හොඳින් වේල ගන්නවා. ඉතින් මේ එළවලු පළතුරු වල තියෙන කෙමිකල් ඉවත් කරගන්න විදිය මම වෙනම වීඩියෝ එකකින් කරලා තියෙනවා. මොකද ඒක මම ඔයාලට සවිස්තරාත්මකව කරන්න ඕන දෙයක් නිසා. ඉතින් ඒ වීඩියෝ එකත් මේ වීඩියෝකින් පස්සේ මම අප්ලෝඩ් කරනම් ඒකත් බලන්න. ඉතින් මේ විදිහට එළවලු පළතුරු හොඳින් සෝදලා වේල ගන්නවා මුලින්ම.
ඊළඟට මං ගෙන ආපු අයිටම්ස් ටික ෆ්‍රිජ් එකේ ස්ටෝර් කරගන්න යන්නේ. මම මුලින්ම ඩේරි ප්‍රොඩක්ට් බබාගේ යෝගට්, අපේ යෝගට්, ඒ වගේම ෆ්‍රෙෂ් ක්‍රීම්, ඒ දේවල් මේ වගේ ට්‍රේ එක තමයි අහුරගන්නේ. මට අද තක්කලි ගොඩාක් වැඩියෙන් තියෙනවා. ඉතින් ඒකට මම මේ වගේ ටිකක් ලොකු බොක්ස් එකක් පාවිච්චි කරනවා. තක්කලි තැලෙන්නේ නැතුව මේ විදිහට අහුර ගන්න ඕනේ. ඊළඟට අපි ගෙදරට කියන ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි වගේ බෙරි වර්ග කියන්නේ වතුර වැඩිපුර තියෙන පළතුරු වර්ග සෝදන්න කෙමිකල් අරින්න යන්න හොඳ නෑ. ඒක කන වෙලාවට තමයි කරන්න ඕනේ. අපි කරන්න ඕනේ ඒකේ තියෙන ජල වාෂ්ප වගේ තියෙන ජලය ඉවත් වෙනකන් තියලා අපි දාගන්න බොක්සස් වල දාලා ඒවා ස්ටෝක් කරලා තියාගන්න එක. මොකද මේ වගේ පළතුරු වල වතුර ගැටේ තිබ්බොත් ෆ්‍රිජ් එකේ තිබ්බත් ඒකේ පුස් එනවා, නරක් වෙනවා. ග්‍රේප්ස් නම් හොඳින් සෝදනවා. මේ වාස්සේ මකුළු දැල් තියෙනවා, කෙමිකල්ස් තියෙනවා. ඒවා හොඳින් සෝදලා මේ වගේ බොක්ස් එකක් දාගන්නවා. ඒ වගේම මිරිසුත් ඒ විදිහටම දාගන්නවා. තක්කලිත් හොඳින් සෝදලා මේ වගේ වේලලා බොක්ස් වල දාගන්නවා. මම ඉඩ මදි නිසා දෙහිත් මේකටම දාගන්නවා. ඉතින් අපි මොනතරම් හොඳින් මේ විදිහට බොක්ස් වල එළවලු පළතුරු ඇහිරුවත් ෆ්‍රිජ් එක ඇතුලේ තියෙද්දී මේ බොක්ස් වල ජල වාෂ්ප බැඳිලා එළවලු පළතුරු නරක් වෙන බලනවා. ඒ නිසා ඒ වගේ ජල වාෂ්ප තියෙන වෙලාවට බොක්ස් එක එළියට අරගෙන ආයෙත් හොඳින් පිහදාලා එළවලු ටික ගබඩා කරන්න. ඒ වගේම එළවලු ගබඩා කරද්දී ගෝවා වගේ දේවල් මේ වගේ ක්ලින් රැප් වලින් හොඳින් රැප් කරලා ෆ්‍රිජ් එකට දානවා. වට්ටක්කත් ඒ වගේමයි. වට්ටක්කවලත් අපි ස්ටෝ කරද්දී කෙමිකල් අරින්න සෝදාන්නේ නැහැ. මොකද වට්ටක්ක වගේ දේවලුත් වතුර ගතිය වැඩි නිසා නරක් වෙන්න බලනවා. ඒ නිසා වට්ටක්කවල මේ මැද තියෙන මදය, ඇටත් එක තියෙන මදය අන්න ඒක ඉවත් කරන්න ඕනේ. මොකද ඒ කොටස ඉක්මනින් නරක් වෙනවා, පුස් බැඳෙනවා. මොකද වතුර ගතිය වැඩි නිසා ඒ කොටස මේ විදිහට කපලා ඉවත් කරලා ක්ලින් රැප් වලින් කවර් කරලා ෆ්‍රිජ් එකේ ස්ටෝ කරන්න ඕනේ. අනිත් එළවලු වර්ග, පළතුරු වර්ග මේ වගේ සිප්ලොක් බෑග්ස් වල දාලා ඒක ඇතුළේ තියෙන වාතය හොඳින් ඉවත් කරලා හොඳින් ස්ටෝක් කරනවා. ලුණු ගස් ෆ්‍රිජ් එක දාදි මං ඒවා කොටස් දෙකකට කපලා තමයි දාන්නේ. මොකද ගහ ගොඩක් දිග නිසා ගහ පිටින්ම දැම්මොත් ගහේ කොළ ටික තැලෙනවා. ඒ නිසා මේ වගේ දෙකට කපලා තමයි මම ෆ්‍රිජ් එකට දාන්නේ. රත්වලවලත් කොළ ටික වෙනම කපලා අරගෙන, ඒ වගේම අල ටික වෙනම අරගෙන වෙන වෙනම තමයි මම බෑග් වල දාලා අහුරන්නේ. කැරට් කියන්නේ ඉක්මනට නරක් වෙන්න බලන එළවලුවක්. ඒ නිසා කැරට් ගබඩා කරද්දිත් ඒකේ තියෙන වතුර ගතිය මේ විදිහට හොඳින් පිහලා අයින් කරලා තමයි ගබඩා කරන්න ඕනේ. ඊළඟට අල ලුණු සුදු ලුණු වගේ දේවල් අවුරන්න හැටි මම මගේ ෆැන්ට්‍රි ඕගනයිසින් වීඩියෝ එකේ කරලා තියෙනවා. ඒවා මම ඔයගොල්ලන්ට වෙනම් පෙන්නන්නම්. ඒ වගේම ඔයා සිප්ලොක් බෑග් පාවිච්චි කරන්නේ නැතුව එළවලු පළතුරු පලා වර්ග ගබඩා කරනවා නම් ඒවා ෆ්‍රෙෂ් ගතිය තියාගන්න හැටි මම ඔයාලට කියලා දෙන්නම්. මේ වගේ පත්‍ර කොළ හරි එමෙන්න මොන හරි හොඳ කොළ జాතියක් අරගෙන එළවලු පළතුරු පලා වර්ග හොඳින් ඔතන්න. එතකොට පිටින් ඇවිල්ලා ජල වාෂ්ප කොළවල රැඳෙන්නේ නැහැ. ඒ වගේම මේක හොඳට ෆ්‍රෙෂ් ගතියට ඔයාට ගොඩ කාලයක් තියාගන්න පුළුවන්. මේ විදිහට ඔතලා මේක ෂොපින් බෑග් එක දාලා ෆ්‍රිජ් එකට දාන්න. මේ විදිහට වෙන වෙනම අහුරගත්ත බඩු ටික මම ඊළඟට ෆ්‍රිජ් එකෙන් තියාගන්නවා. බිත්තර නම් ෆ්‍රිජ් එක ඇතුලේ බිත්තර ආපු ඒ ඇසුරුම පිටින්මයි තියන්නේ. ඊළඟට සෝස් වර්ග, මයෝනීස් වර්ග, ඒ වගේම ඩ්‍රෙසින් වර්ග ඒවා මම ෆ්‍රිජ් එකේ දොරේ තමයි දාන්නේ. ඉතින් මේ වගේ දේවල් ඕපන් කළාට පස්සේ ෆ්‍රිජ් එකේ තියන්න කියලා සඳහන් කළා තිබ්බොත් විතරක් ෆ්‍රිජ් එකේ තියන්න. නැත්නම් අනවශ්‍ය විදිහට ෆ්‍රිජ් එකේ අනවශ්‍ය බඩු ගබඩා කරන්න එපා. ඒ වගේම පීනට් බටර්, ආමන්ඩ් බටර්, ජෑම් ඒවත් ෆ්‍රිජ් එකේ තමයි තියන්න කියලා තියෙන්නේ. ඕපන් කරාට පස්සේ ඉතින් මම ඒවත් ෆ්‍රිජ් එකේම තමයි තියන්නේ. ඉතින් මේ කොටස වෙන් කරලා තියෙන බිත්තර දාන්නේ. උනට මන්නම් බටර්, චීස් වර්ග, ඒ වගේ මාගරින් වර්ග තමයි දාන්නේ. මොකද මේ වගේ පොඩි පොඩි කවර ගොඩක් ෆ්‍රිජ් එක ඇතුලේ දානවට වැඩිය මේ වගේ ඒ පිටින් තියාගන්න එක ලස්සනයි. ඒ වගේ මම තමයි මම ඔයගොල්ලන්ට තවත් දෙයක් කියන්නම්. මොසරෙල්ලා චීස්, චෙඩා චීස් ඒ වගේ දේවල් වලට ෆ්‍රෙෂ් ගතියෙන් වැඩි කාලයක් තියාගන්න ඕන නම් ඒවා ඩීප් ෆ්‍රීස් එකේ තියන්න.
ඊළඟට මං එළවලු පලාවර්ග අහුරද්දී පලාවර්ග වගේ ඉක්මනින් තැලෙනේවා මේක එක පැත්තක අහුර ගන්නවා. මොකද ඒක උඩේ උඩ තියෙද්දි මේක තැලෙන්න බලන නිසා. ඊළඟට කැරට්, කියුකම්බර් ඒ වගේ මොය අල ජාති ටිකක් බර ඒවා එක පැත්තක අහුර ගන්නවා. එළවලු පලාවර්ග ප්‍රෙෂ් කොටසේ අහුරද්දී එක උඩ එක උඩ තියන්න නැතුව කෙලින් අතර දිගට නිකන් පොත්තින වගේ තියන්න. එතකොට තැලෙන්නේ පොඩි වෙන්නේ නැතුව කාලයක් තියාගන්න පුළුවන්. ඉතින් ෆ්‍රිජ් එකේ එළවලු පළතුරු ෆ්‍රෙෂ් මිල්ක් වලට ගැලපෙනම ටෙම්පරේචර් එක වෙන්නේ සෙල්සියස් 4ට වඩා අඩු උෂ්ණත්වයක්. ඊළඟට බලමු මම ෆ්‍රීසර් කොටස ඕගනයිස් කරගන්නේ කොහොමද කියලා. මම සාමාන්‍ය මස් මාළු ගෙනාපුවාම වේලකට ඇති ප්‍රමාණයෙන් මේ වගේ ෆ්‍රීසර් බෑග් වලට දාලා ඒක මේ විදිහට කෙලින් අතර තියනවා. තියලා ඒව හොඳට සෙට් වුණාට පස්සේ මේ වගේ දිගට අහුර ගන්නවා. ඒ වගේම තමයි මේ මස් මාළු හොඳට සෝදලා පිරිසිදු කරලා තියෙන. ඉතින් මට මේක ෆ්‍රිජ් එකෙන් එළියට අරගෙන අයිස් කියාට පස්සේ කෙලින්ම උයන්න පුළුවන්. ඊළඟට ෆ්‍රීස් එකේ උඩ කොටසට මේ වගේ ෆ්‍රෝසන් ෆුඩ්ස් වර්ග දාගන්නවා. ඒ වගේම අයිස්ක්‍රීම්. ඊට අමතරව ෆ්‍රීස් එකේ මේ කොටස මම ගබඩා කරලා තියෙන්නේ කරපිංචා, රම්පේ වගේ ගොඩක් කාලයක් මට තියාගන්න ඕන ඒවා. ඒ වගේම මේ තියෙන පොල් කිරි. ඒ වගේම පුංචි බබාලා ඉන්න අම්මලාට දෙයක් සඳහන් කරන්න ඕනේ. ඔයාගේ ෆ්‍රිජ් එකේ මේ වගේ කොටසක් තියෙනවා නම් එතන මේ වගේ බෝතල් අහුරන්න එපා. මොකද පුංචි බබා පිලක් වලට ෆ්‍රිජ් එක අරිනවා. ඒ වගේම අපි අරිද්දි යටින් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ වගේ බෝතල් ලෙස්සලා වැටෙන්න පුළුවන් එයාගේ ඇඟට. ඉතින් මේ වීඩියෝ කොටස මට පස්සේ මතක් වෙලා කරගත්ත කොටසක්. මම මේ ෆ්‍රිජ් එක අස් කරන දවස කරපු වීඩියෝ කොටසක් නෙමෙයි මේක. ඉතින් මගේ ෆ්‍රිජ් එක ලස්සනට සුද්ධ කරලා ඒක ලස්සනට ඕගනයිස් කරගත්තාම මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අපි ෆ්‍රිජ් එක ලස්සනට ඕගනයිස් කරලා තියාගන්නා වගේම මේක දිගටම කන්ටිනියු කරන්න ඕනේ. ඒ කියන්නේ අපි මේකෙන් බඩුවක් ගන්නවා නම් ඒක අරගෙන අදාළ තැනින් ආයෙ තියන්න ඕනේ. ඒ වගේම මොන හරි කුණු බින්දුවක් හරි වැදුනොත් ඒක සුද්ධ කරලා දාන්න ඕනේ. ඉතින් ඒ වගේ මේ ක්‍රමය, ඒ කියන්නේ මේ පිළිවෙල දිගට මේන්ටේන් කරගන්න ඕනේ. එතකොට අපේ දෛනික ජීවිතේ ගොඩක් පහසු වෙනවා. ඉතින් දැන් ඔයාලට පේනදි මගේ ෆ්‍රිජ් එක ගොඩක් ලස්සනට ඕගනයිස් වෙලා තියෙනවා. පළතුරු, බබාට අවශ්‍ය ඩේරි ප්‍රොඩක්ට්, ඒ වගේ මස් මාළු යට ගොඩක් ලස්සනට ඕගනයිස් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් මගේ අද වීඩියෝ එකෙන් පුංචි අදහසක් අරගෙන ඔයාලගේ ෆ්‍රිජ් එක මේ විදිහට ලස්සනට ඕගනයිස් කරලා තියාගන්න. ඇත්තටම මේ වගේ ලස්සන ෆ්‍රෙෂ් විදිහට, ඒ වගේම ලස්සනට කලර් ඒමේ අත තියෙන්න, ඒ වගේ ලස්සනට ඕගනයිස් කරලා තිබ්බහම ඇත්තටම අපිට උනත් ඔය අත පිය හරි ආසයි. ඒ වගේම තමයි ෆ්‍රිජ් එක ඇදලා ගෙදර කෙනෙක් බඩුවක් මුට්ටුව ගන්නව නම් හරිම පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඒ වගේම මේක ඉස්සරහා පිටිපස්ස ඒ වගේ තැන්වල බඩුව හුරන්න එපා. මොකද එතකොට අපිට ඒවා සමහරක් වෙලාවට මඟහැරෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒව ගන්න චුටක් අමාරු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ෆ්‍රිජ් එකේ මේ වගේ ස්පේසස් තියාගන්න. මොකද අපි උයලා ඉතුරු වෙන කෑම වර්ග දාලා තියාගන්න. ඒ වගේම විශේෂයෙන් දැන් හදිස්සියේ ගෙදර කවරේල කේක් එකක් කියන්නකො එතන අපිට තියන්න තැනක් නැහැ. එමුණත් මේ කෝඩින් හරි මේ කෝඩින් හරි එහෙම තියන්න ඕනේ නැහැ. ෆ්‍රිජ් එකේ හොඳ ස්පේස් එකක් තියාගන්න. තවත් මොන හරි බඩුවක් ඒකට දාන්න පුළුවන් වෙන විදියට. ඒ වගේම තමයි අපිට සතියකට නම් අපි grocery shopping යන්නේ සතියට විතරක් ඇති වෙන බඩු අනිවාර්යෙන් ගේන්න ඒක ඔයා හරියට plan කරලා තියාගන්න. මොකද අපි ඕනවට වැඩිය බඩු ගිනාලා අපි ෆ්‍රිජ් එක පුරව ගත්තොත් අපිට ප්‍රයෝජන ගන්නත් ඒවා නරක් වෙලා යනවා. ඉතින් ඇත්තටම බඩු කියන්නේ සල්ලි. දැන් ලංකාවේ නම් එළවලු කිලෝ එකක් හරිම ගණන්. ඉතින් ඇත්තටම මේ සාමාන්‍ය ලොකු මුදලක් වෙනවා එළවලු පළතුරු මේ හැමදේම. ඉතින් ඒ නිසා ඒ හැමදේම හොඳට plan කරලා අවශ්‍ය බඩු ටික විතරක් ගිනාලා මේ වගේ ලස්සන ඕගනයිස් කළ ෆ්‍රිජ් එකේ තියාගන්න. ඉතින් අපි මේ වගේ තවත් අලුත් ඒ වගේම ඕගනයිසින් වීඩියෝ එකකින් ඉදිරියේදී හම්බ වෙමු.